කිසිම බයවීමක් නැහැ ඒකයි මම පැහැදිලිව කිව්වේ අපිට ගහනවා ගොඩක් ප්‍රචාර කරනවා දැන් මේ පාර කොට නියත පිළිවෙතක් කරනවා මම අපේ පක්ෂයට බලපාන කාරණයකදී අපි ඒ සම්බන්ධයෙන් ඉතා දැඩිව හිටියා නමුත් මේ අපේ පක්ෂයට නෙමෙයි මේ මුළු මහත් රජයට බලපාන කාරණයක් මේ කාරණේදී පක්ෂය නෙමෙයි ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න ඕනේ අධිකාර ජනාධිපති තුමාසා ගරු අගමැතිතුමා විසින් මේ සම්බන්ධ මොකද මේ කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම කඩකිරීමක් ඒ වගේම මෙය අපි දකින හැටියට ඉතාම අශිෂ්ට වූ ආකාරය හැසිරීමක් මොකද මේ බ්‍රහස්පතින්දා හවස පක්ෂනායක රැස්වීම තියලා එතෙන්දී බැසිල් රාජපක්ෂ මැතිතුමා මේ අපේ රෝහිත ඇමතිතුමත් හිටියා බැසිල් රාජපක්ෂ මැතිතුමා ඉතා පැහැදිලිව මොවුන් නගපු හැම ප්‍රශ්නෙටම ඉතා පැහැදිලි සරල පැහැදිලි උත්තරයක් ලබා දුන්නා. ඒ උත්තරේ ලබා දීලා ඊට පස්සේ ඔවුන්ට තවත් කාරණා කීපයක් ගැන යෝජනා ඉදිරිපත් කරාම කිව්වා මේ ගිවිසුම තාම හදලා ඉවර නැහැ. එය සකස් කරන්න ඉදිරි කාලයේදී නීතිපතිවරයා වෙත යොමු කරනවා. මේ සම්බන්ධයෙන් තාම සාකච්ඡා වෙමින් පවතිනවා. ඔබලාගේ යෝජනා ලිඛිතව ඉදිරිපත් කරන්න මම ඒවත් අදාළ පාර්ශ්වයන් සමග සාකච්ඡා කරලා නීතිපතිවරයා වෙත යොමු කළා ඒවත් ගිවිසුමට ඇතුළත් කළා අපි බලමු අපි හැමෝටම එකඟ වෙන්න පුළුවන් විදිහේ හොඳ රටටත් වැඩදායක ගිවිසුමකට එළඹෙන්න කියලා. ඉතින් ඒ අවස්ථාවේදී අගමැතිතුමත් ප්‍රකාශ කර සිටියා එහෙමනම් හැමෝම තමන්ගේ යෝජනා එවන්න කියලා. ඔවුනුත් එකඟ වුණා ඔවුන්ගේ යෝජනා ලිඛිතව එවන්නම් කියලා. ඒ විදිහේ ඔබ දැක්කා ඒක ඉවර වෙලා එළියට බහැපු දයාසිරි ලේකම්වරයා පැහැදිලිව කිව්වා මේ මේ කාරණේ මම මේ කියන කාරණේම එහෙම තියෙද්දි පස්සෙන්ද ගිහිල්ලා මේ වගේ දෙයක් කරොත් මේක මේ මං කියන්නේ මේක මේ ශිෂ්ටත්වයෙන් තොර වැඩක් මේක මේ අර අපි කියන්නේ සමහර පුද්ගලින් අසික්කිත වැඩ කරනවා කියලා අන්න ඒ වගේ වැඩක් මේක ඉතින් මේ වගේ දෙයක් මං හිතන්නේ සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීම අපේ පක්ෂයෙන් ඔබට ඒක මං හිතා රජයක් හැටියටම මේ ආණ්ඩුව හැටියට තීරණ ගන්න ඕන තත්